ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනවා අංක 2354 ඇලේරක් 6 කියලා 2023 ඔක්තෝබර් මාසේ 16 වෙනි සවුදා. එතකොට මේ ගැසට් අතිවිශේෂ ගැසට් නිවේදනය හරහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කරනවා 9 දිනකුගෙන් සමන්විත. එතකොට ඒකේ ප්‍රධානත්වයේ දරන්නේ සභාපති ධූරයේ දරන්නේ විශ්‍රාමික අගවිනිසුරු ජනාධිපති නීතිඥ ගරු ප්‍රියසත් ඩෙප් මැතිතුමා අපි දන්න අගවිනිසුරු තුමේ. එතකොට ඊට අමතරව තව සමාජික 8 දෙනෙක් ඉන්නවා. මේ අයට පැවරෙන විශේෂ කාර්යයන් ගණනාවක් මේක ඇතුලේ සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම කාරණා 6ක් සඳහන් කරලා තියෙනවා. මේ මැතිවරණය සම්බන්ධයෙන් තමයි මේ කමිටුව පත් කිරීම සිද්ධ කරන්නේ. හරි. මැතිවරණය සම්බන්ධයෙන් තමයි මේ කමිටුව පත් කිරීමට සිද්ධ කරන්නේ. මේක ජනාධිපති විශේෂ කමිෂන් සභාවක් හැටියට තමයි මේක මේ කමිටුව පත් කිරීම සිද්ධ වෙන්නේ. දැන් මේ කමිටුවට පැවරෙන කාර්යයන් ගත්තොත් පළවෙනි කාර්ය තියෙනවා නිර්දේශ ඉදිරිපත් කිරීම නිසා පළවෙනි කාර්යය තමයි එකක් තමයි කියනවා සමහර දේශපාලන දේශපාලඥයන් සහ දේශපාලන කණ්ඩායම් මැතිවරණය කාලෙදී මේ මාධ්‍ය භාවිතා කරන ක්‍රමය පිළිබඳව ප්‍රශ්න ඇවිල්ලා තියෙන හින්දා මේ මැතිවරණය කාලෙදී මාධ්‍ය භාවිතා කිරීම සහ මාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන් යම් ආචාර ධර්ම පද්ධතියක් හදන්න මේ කමිටුවට නිර්දේශ ලබා දෙන්න කියන එක කියනවා. හරි. එතකොට ඒත් එක්කම දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේදී ඒ දේශපාලන පක්ෂ යම් යම් වෙනත් අරමුණු වලට ලියාපදිංචි කරලා අධික මුදලට විකිණීම. ඒ වගේ කාර්යයන් සඳහායි දේශපාලන පක්ෂ අරතයි කියන්නේ පිහිටවන අරමුණෙන් එළියට ගිහිල්ලා කරන ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් යම් නිර්දේශ ලබා දීලා දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් ලියාපදිංචි කරනකොට නව ක්‍රමයක් ඒ සඳහා නව නිර්ණායක හඳුන්වා දෙන්න නිර්දේශ කරන්න කියලා මේ කමිටුවට උපදෙස් දීලා තියෙනවා. ඊට අමතරව මේ කමිටුවට කියනවා පවතින සියලු මැතිවරණ නීති රීති පිළිබඳ පරීක්ෂා කර බලා පහත සඳහන් කරුණුවලට විශේෂ අවධානයක් යොමු කරමින් කාලීන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන්න කියලා. මොනවාද කියන්නේ? කාන්තා හා තරුණ නියෝජනය වැඩි කිරීම, මැතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට එකී මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් කරන දින දක්වා වන කාලය අඩු කිරීම, ඡන්දය භාවිතා කිරීමේදී මුද්‍රිත පත්‍රිකාවක් භාවිතා කිරීම වෙනුවට නවීන තාක්ෂණය යොදා ගනිමින් ඉලෙක්ට්‍රොනිකව ඡන්දය භාවිතා කිරීම සඳහා අවස්ථාව සැලසීම, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය භාවිතා කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම, එකම පුද්ගලයෙකුට මහජන නියෝජිතයන් තෝරා ගැනීමේ මැතිවරණ දෙකකට තරඟ කිරීමටත් සහ තේරීපත්ව හොත් එකවර අදාළ සභා දෙකම නියෝජනය කිරීමේ අවස්ථාව ලබා දීම. ඒ කියන්නේ පාර්ලිමේන්තුවට තේරලා ඉන්න කෙනෙක්ට පුළුවන් ඕන්නම් පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වෙන්න. යම් කිසි විදිහකින් ඔහුව ජනතාව තෝරා ගත්තොතින් ඔහුට ආයතන දෙකම නියෝජනය කරන්න අවස්ථාව ලබා දෙන කාරණේ. ඊළඟ තමයි මැතිවරණ දිනයේදී මැතිවරණ කටයුතු වෙනුවෙන් සේවා සපයන ලබන රාජ්‍ය අංශයේ සේවය කරන නොලබන ඡන්දදායකින්ද තැපැල් ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව ලබා දීම. ඊළඟ තමයි මහජන නියෝජිතයන් තෝරාපත් කර ගැනීම සඳහා සමානුපාතික නියෝජිත ක්‍රමයට පමණක් සීමා නොවි සමාජයේ බහුත්ව ස්වරූප සැලකිල්ලටගෙන එම බහුත්ව ලක්ෂණද නියෝජනය වෙන පරිදි කේවල ක්‍රමයේද සම්මිශ්‍රණය වූ සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම. ඊට පස්සේ කියනවා දේශපාලන පක්ෂ කණ්ඩායම් ස්වාධීන කණ්ඩායම් මාධ්‍ය භාවිතා කරන්න ආකාරය උපමාන හදන්න ඕනේ. ඊට පස්සේ සමාජිකත්වය දේශපාලන කටයුතු හැසිරෙන ආකාරයට ආචාර ධර්ම පද්ධතියක් හදන්න ඕනේ. දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේදී මහජනතාවට වග කිය යුතු අයුරින් ඒවා කටයුතු කිරීමට සම්බන්ධ කරුණු හදන්න ඕනේ කියලා. අපි කියන්නේ දැන් මේ මැතිවරණ නීති සංශෝධනය කියන එක යම් කාලයක් තිස්සේ ආපු කතාබහක් තමයි. හැබැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ ආණ්ඩුව එළඹෙන වසරේ අපි ඉඳන් කව 2024 කියලා කියන්නේ
මැතිවරණ වසරක් කියලා. අවම වශයෙන් මැතිවරණ දෙකක් එනවා. එකක් තමයි මූලිකව ගත්තොත් එකක් තමයි එන්න තියෙමිතයි ජනාධිපතිවරණය නිශ්චිතවම ජනාධිපතිවරණය එන්න අවශ්‍යයි. අනිත් පැත්තෙන් ගත්තහම නිශ්චිතවම පාර්ලිමේන්තු මැතිවරණය එන්න අවශ්‍යයි. හරියටම ගත්තොත් මේ වෙනකොට කල් දාලා තියෙන පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණත් එන්න නියමිතයි. දැන් ඒ නිසා අපි කියනවා 2024 කියන්නේ මැතිවරණ වර්ෂයක් කියලා. දැන් එහෙම මැතිවරණ වර්ෂය අතළඟ තියාගෙන මේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්න කියලා මේ ජනාධිපතිවරයාගේ මේ කොමිසමක්පත් කිරීම පිටිපස්සේ අපිට පේන්නේ නැහැ සත්භාවීය චේතනාවක් තියෙනවා කියලා. අපිට එහෙම එකක් පේන්නේ නැහැ. මොකද අපි දන්නවා, අපිට හැඟෙනවා සහ මේ රටේ පොදු මතයක් තියෙනවා ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ ආණ්ඩුවට රාජපක්ෂ නඩේට අවශ්‍ය වෙලා තියෙනවා මැතිවරණය කල් දාගන්න, ජනාධිපතිවරණය කල් දාගන්න. ඒකට මුට්ටියක් දාලා බැලුවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා විධායක අගමැති ක්‍රමයේ පත් කරන ක්‍රමයක් ගේන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ බලනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනුවට අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න පුළුවන්ද කියලා. දැන් ඒ ඔක්කොම අපි එලිදරව් කරලා තියෙන මොහොතක, ඒ ඔක්කොම එලිදරව් වෙලා තියෙන මොහොතක දැන් මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්න කියලා මෙන්න ජනාධිපතිවරයා කමිෂන් සභාව පත් කරන. එතකොට අපිට පැහැදිලි මේ එන්නේ සත්භාවීය චේතනාවකින් යුක්තව මැතිවරණ ක්‍රමය සංශෝධනය කළා වඩා හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට යන්න නෙමෙයි. ඒක පිටිපස්සේ තියෙන්නේ එළමෙන වසරේ පැවැත්වීමට නියමිත සියලු මැතිවරණ නැවතත් කල් දමා ගැනීම සඳහා. පසුගිය වසරේ මේ වසරේදී අපි දැක්කා පළාත් පාලන ඡන්දය කල් දාන්න පාවිච්චි කරේ, අවසාන වශයෙන් පාවිච්චි කරේ සල්ලි නැහැ කියන සාධකේ, මුදල් නැහැ කියන සාධකේ. ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් නිකුත් කරන්න කියලා නියෝගයක් ලබා දීලා තියෙන කොටත් ගරු අධිකරණයේ මතයත් නොසලකා හැරලා සල්ලි නැහැ කියන තැනට ගියා. හැබැයි රජයේ වියදම් අඩු කළා තියෙනවද? රජයේ අනිකුත් ඒ දූෂණ නැති වෙලා තියෙනවද? රජයේ උත්සව නැතිුණාද? නෑ, අපි දැක්කා මහා පරිමාණ අවුරුදු උත්සව, මහා පරිමාණ නිදහස් සැමරුම්, මහා පරිමාණ විවෘත කිරීම, මේ සියල්ලම අපි දැක්කා. ඒ නිසා රජයේ වියදම් අඩු කරන වැඩපිළිවෙලක් කිසිමක්ම කරේ නැහැ. ඒ වෙනුවට සල්ලි නැහැ කියලා ඡන්ද කාල දෙලා ගන්න වැඩේට ගියා. දැන් මේ කොමිසමක් දාගෙන හදන්නේ එළමෙන වසරේ නියමිත ඡන්ද ටික කල් දාන්න. කොමිසම නිර්දේශ කරලා, කොමිසම පත් කරලා දවස් කීපයක් යනකොට පැහැදිලිව මේ ජනාධිපතිවරයාට සහ මේ ආණ්ඩුවට අපි කියනවා ඔය කොමිසම් අටමංගල්ල වලින් මේ මොහොතේ මේ රටට වැඩක් නැහැ. ඕන ක්‍රමයක් ගෙනල්ලා ඕන කොමිසමක් ගෙනල්ලා ඕන මැතිවරණ සංශෝධනයක් ගෙනාවට කමක් නැහැ. හැබැයි ඒක කරන්න තමුන්ලට ජන බලයක් නැහැ. තමුන්ලට ජන මතයක් නැහැ. ඒ සඳහා තමුන්ලට ජන වරමක් නැහැ. ඒ නිසා අය පැහැදිලිව කියනවා ඕනම එකක් ගෙනාවට කමක් නැහැ. හැබැයි පැවැත්වීමට නියමිත කිසිදු ඡන්දයකට ඒ කොමිසමේ කටයුතු බාධාවක් නොවිය යුතුයි. කොමිසමේ කටයුතු නිසා කිසිදු බාධාවක් එළමෙන වසරේ පවත්වන්න නියමිත ඡන්දවලට බාධාවක් නොවිය යුතුයි. කොමිසමේ කටයුතු කරගෙන ගියට අපි කමක් නැහැ. කොමිසමටත් අපි කියනවා මේ කොමිසම තේරුම් ගන්න ඕනේ මේ කොමිසම පාවිච්චි කරන්නේ බලල් අතක් හැටියට කියලා. මේ හදන්නේ කල් මරන්න එක්ස්පර්ට්, කල් මැරීම කලාවක් නම් රනිල් වික්‍රමසිංහ කියන්නේ ඒක පිකාසු. ඒ නිසා මේ හදන්නේ කොමිසම බලල්ලතක් හැටියට පාවිච්චි කරලා මැතිවරණ කල් දාගන්න, ජනාධිපතිවරණේ කල් දාන්න, මහමැතිවරණේ කල් දාන්න, පළාත් සභා ඡන්දේ කල් දාන්න, ප්‍රාදේශීය සභා ඡන්ද කල් දාන්න. ඒ නිසා කොමිසමේ ඉන්න ඒ ඇතැම් නම් අපි දන්නේ, හැබැයි දන්න කීර්තිමත් මේ මිනිසුන්ට අපි කියනවා තමුන්ලාගේ කීර්ති නාමය බලල්ලතක් බවට පත් වෙලා නැතිනාස්ති කරගන්න තැනට පත් කරන්න එපා. අඩුමතරමේ මේ තමුන්ට පැවරලා තියෙන වක්කීමත් එක්ක මේ රටේ මිනිස්සු අපේක්ෂාවෙන් ඉන්නවා මේ පාලකයන්ට තමන්ගේ ජනවරම නිසලස පෙන්වන්න. දැන් අවුරුදු ගාණක් තිස්සේ ඒ ජනවරමට ප්‍රකෘතියක් ලබා දෙන්න. මොකද මේ ජනවරම විකෘති, මේ මොහොතේ පාර්ලිමේන්තුව විකෘති, ජනාධිපති ධූරය විකෘති. ඒ නිසා මේ විධායකයට සහ ව්‍යවස්ථාදායකයට
ප්‍රකෘතියක් ලබා දෙන්න. ජනතාව පුල පුලා බලා සිටින මොහොතක මේ කොමිසම බලල්ලතක් බවට පත් වෙලා කොමිසම විසින් මේ ඡන්ද කල්දාවා ගැනීම සඳහා රජයට සහ ජනාධිපතිවරයාට පහසුකම් සැපීමක් සිදු නොකරයි කියලා අපි විශ්වාස කරනවා. අපි විශ්වාස කරනවා. ඒ නිසා පැහැදිලිව අපි කියනවා මොන කොමිසම දැම්මත් මොන නීති සංශෝධනය ගේන්න හැදුවත් අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි පවත්වන්න નિયમિત ඡන්ද નિયમિત කාලයේදී පැවැත්වීම අත්‍යවශ්‍යයි. ඒකට කොමිසමේ කටයුතු අවසන් නැහැ. සීමා නිර්ණය වෙලා නැහැ. ඒකට දැන් සල්ලි නැහැ. ඒ වෙල් බයිලා ගහලා හරියන්නේ නැහැ. ඡන්ද નિયમિત කාලේ කරන්න ඕනේ. හැබැයි අපි දන්නා රනිල් වික්‍රමසිංහ ජනතාව ඉස්සරහට යන්න බයයි. මහින්ද රාජපක්ෂලා, නාමල් රාජපක්ෂලා, බැසිල් රාජපක්ෂලා අදටත් ජනතාව හමුවට යන්න බයයි. ඒ නිසා මේ රට බංකොලොත් කරපු, මේ රට විනාශ කරපු, මේ රට විනාශ මුඛයට යවපු මේ දේශපාලන නඩේ දන්නවා ගමේ නගරේ බිමේ තමුන්ට ජනවරමක් නැහැ කියලා. ඒ නිසා මේ උත්සාහ කරන්නේ නොමැති ජනවරම තුල තමන්ට බලය ලබා ගැනීමට නොහැකි නිසා ව්‍යවස්ථා වංගු ගහලා තමන්ට ලැබිලා තියෙන බලතල පාවිච්චි කරලා නීතිය උපයෝගී කරගෙන ඒ නීතිය අවභාවිතා කරලා තමන්ට නොමැති ජනවරම තුල තවත් බලයේ සිටමින් මේ රට විනාශ මුඛයට ගෙනියන්න. විනාශ මුඛයට ගෙනියන්න. අපි දැක්ක අද වෙනකොට නීතිඥ සාමූහිකය අද වෙනකොට පැහැදිලිවම මේ ක්‍රමේ මේ ක්‍රියාව සම්බන්ධයෙන් විරුද්ධත්වය පළ කරලා ප්‍රකාශයන් නිකුත් කරලා තියෙනවා. ඒ වගේ අපි දන්නවා වෘත්තිකයෝ මේ රටේ විද්වත්තු, මේ රටේ වෘත්තීය සමಿತಿ, මේ රටේ දේශපාලන පක්ෂ සහ සිවිල් ක්‍රියාකාරිකයෝ පැහැදිලිවම එක පෙළට ගොනු විය යුතුයි. මේ මැතිවරණ කල් දාලා මැතිවරණ පවත්වන්නේ නැතුව ජනතාවට තමන්ගේ පරමාධිපත්‍ය බලය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, ජනතාවගේ ඡන්ද අයිතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිවෙච්ච බලය පාවිච්චි කරන්න ඉඩ දෙන්නේ නැතුව දවසින් දවස මැතිවරණ කල් දමමින් මේ යන්න හදන්නේ ෆැසිස්ට් පාලනයකට, මේ යන්න හදන්නේ ඒකාධිපති පාලනයකට. ඒ ගමන වහාම නවත්තන්නට අවශ්‍යයි රනිල් වික්‍රමසිංහ විතරක් නෙමෙයි මොන මහ ජගත වුණත් තේරුම් ගන්න ඕනේ ජනවරමක් නැතුව තමන්ට පවතින්න බෑ කියලා. ඔච්චර ජනවරම අවශ්‍යතාවයක් තියෙනවා නම් ජනවරම දිනා ගන්න වැඩපිළිවෙලකට මේ රට ගෙනියන්න අවශ්‍යයි. ඒ නිසා පැහැදිලිව අපි කියනවා සත්‍ය සහ යුක්තිය සඳහා වූ නීතිඥයෝ හැටියට අපි පැහැදිලිව කියනවා මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය කොල්ලකන, මේ රටේ ජනතාවගේ ඡන්ද බලය හොරාකන, මේ ඡන්ද නීති ප්‍රතිසංසදනයේ සඳහා ගේන ක්‍රමවේදයට සහ දවසින් දවස ඡන්ද කල් දමමින් යන මේ වැඩපිළිවෙලට අපි අපේ දැඩි විරුද්ධත්වය පළ කරනවා. ඒ සඳහා ගත හැකි, ගත යුතු, ගත ගැනීම අවශ්‍යයි කියලා අපි සිතන නෛතික ක්‍රියාමාර්ග වගේම බිමේ ක්‍රියාමාර්ග ගන්න අපි පසුබට වෙන්නේ. ඒ සඳහා පෙළගැසෙන සියලු බලවේගත් එක්ක අපිත් එකතු වෙලා මේ රටේ ජනතාවට අහිමි කරන්න හදන ජනතාවගේ පරමාධිපත්‍ය බලය, ජනතාවගේ ඡන්ද බලය, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ජනතාවට ලබා දීම සඳහා අපි පෙරමුණ ගන්නවා කියන කාරණේ බොහොම පැහැදිලිව මේ මොහොතේ ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.